ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මදු සමයට කාලෙකුත් නැහැ වෛර පරිමහන්න වෙලාවකුත් නැහැ ජනතා සේවය පමනක් කරන්න අගමැතිගෙන් නවකයින්ට උපදෙසක් බුවනකබාහු නිසා වරෙන්තුකරුවෙක් වූ කුරුණෑගල නගරාධිපතිගේ වරෙන්තුව අවලංගුයි කොඩියේ ලේකම් හිමි පැහැරගෙන ගිහින් නැහැ නිසි වේලාවට වඩීවි ගුරු හිමියන් කියයි මත්තල ගුවන්තොටේ වී ගබඩා කර හානි කරපු අයට වැඩ වරදින ලකුණු කෘෂිකර්මයේ පුරප්පාඩු කඩිනමින්ම පුරවන්නේයි ජනපතිගෙන් උපදෙස් මාතිවේදියෙකුගේ මුහුණට පහර දීමේ ආශාවකින් පෙළෙන බ්‍රසීල ජනපති මුලින්ම දේශීය පුවත් ඇමතිකම් මත දේශපාලනය කරන දේශපාලඥයාට අනාගතයක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා මහජන නියෝජිතයෙකු ලෙස ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරීම සියලු දෙනාගේ වගකීම සහ යුතුකම බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ නවවන පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක මහින්ද ආපාබේවර්තන මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් රැසක් ඊට එක්ව සිටියා. උගත්කම් වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ. ඒ නිසා මම මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන තරුණ වුණාට තනතුරක් තිබුණාට පරපුරක් තිබුණාට උගත් වුණාට වැඩක් නැහැ. ජනතාව පරපුර රාජකාරි හරියට කරන්නේ නැත්නම් ලොකුද පොඩිද කියලා බලන්නේ නැතුව වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්නේ නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. අමතිකමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඒ කට්ටිය අපි ඉතිහාසය දැකලා තියෙනවා. එහෙම ඇමතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනේ හොඳ අනාගතයක් නැති බව අපි තේරුම් ගන්නවා. ලොකුම වගකීම් පැවරුණු මැතිවරණ දෙකක් අපිට තිබුණා. 2005 ජනාධිපතිවරු. එදා පැවරුණු වගකීම තමයි දෙකට වෙලා තිබුණු රට එක්සිසක් කිරීමේ දැවැන්ත වගකීම. ඒ රාජකාරිය අපිට හරියට කරන්න අපේ මන්ත්‍රීවරු අපිට සහයෝගය දුන්නා. අලුත් මන්ත්‍රීවරු විශේෂයෙන්. ඊළඟට මේ දැවැන්ත වගකීමක් එක විදිහකට මේ මැතිවරණේ පවර් සමානුපාතික මැතිවරණ ක්‍රමයකින් ලැබුණු 3/2 දැවැන්ත ජනවරම අපිට දුන්නු ජනන්ත වගකීමක් ලෙස අපි සියලු දෙනා බාර ගන්නවා. අපිට මදු සමයක් ගත කරන්න කාලයක් නැහැ. වෛර පිරිමහන්න මට සැලකුවේ නැහැ. මාව කොංගලා ඉමින් කෙඳිරි ගන්න වෙලාවක් අපිට නැහැ. දැවැන්ත විවස්ථාව වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අලුත් විවස්ථාවෙන් ඉතිහාසයෙන් වෙච්ච වැරදි නිවැරදි කරගනි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලුම පෞද්ගලික න්‍යායපත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තු ඉස්සෙල්ලම ඉටු කරන්න ඕන කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ සඳහා අපි සූදානම් විය යුතුයි. කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දිනක අතරංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම තහනම පෙත්සම් විභාගයේ අවසන් වනතුරු බලපැවැත්වෙන බවයි විනිසුරු මඩුල්ල අවධාරණය කළේ. කුරුණෑගල නගර මැදියේ පිහිටි බුවනකබා රජසමයට අයත් බව කියන රජසභා ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ුයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණේ. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් කර නොමැති බව නගරාධිපති ඇතුළු 5 දෙනා ප්‍රකාශ කොට තිබුණා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය දෝෂ සහිත බවයි ඔවුන් කියා සිටියේ. කරුණු සලකා බැලූ අභියාචනා අධිකරණය වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගය නිකුත් කළා. එහෙත් මෙම නියෝගය තුලින් විමර්ශන සිදු කරන පොලිසියට හෝ මහේස්ත්‍රාත්වරයාගේ කටයුතු වලට බාධාවක් නොමැති බවට විනිසුරුවරුන් අවධාරණය කළා. පෙත්සම් කරුවන්ට අද හෝකියට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් වළකින ලෙස මහේස්ත්‍රාත්වරයාට නියෝග කළා. පෙත්සම් කරුවන්ට එරෙහි චෝදනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පැවරී තිබෙන වරදවල් බැවින් මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේ ඇයිද යන්න ගැටලුවක් බවයි අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු AHMD නවාස් මහතා පැවසුවේ. ඒ අනුව පෙත්සම විභාගයට අවසර දෙන බවද ඔහු පැවසුවා.
පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළ සභාපති විනිසුරුවරයා පෙත්සම සැප්තැම්බර් 14 වනදා නැවත කැඳවන ලෙසද දැනුම් දුන්නා. යහපාලන ආණ්ඩු සමයේදී මත්තල රාජපක්ෂ ගුවන්තුරුපලේ වී ගබඩා කරමින් එම ගුවන්තුරුපලට සිදු කළ හානිය සඳහා වගකීයුත්තන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරන බව ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මත්තල ගුවන්තුරුපල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මත්තල ගුවන්තොටුපළට සිදු කළ හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. විශේෂයෙන්ම මේ භූමිය තුළින් තමයි රටේ අපනයනය දියුණු කරන්නේ. ඒ වගේම විශාල මුදලක් මත්තල ගුවන්තොටුපළට ගේන්න තිබ්බ තැන තමයි විනාශ කරලා දැම්මේ. ඒ පිළිබඳ අපි වෙනම පරීක්ෂණයක් කරලා ඒවට සම්බන්ධ යහපාලන ආණ්ඩුව සියලුම දෙනාට දඬුවම් කරන විතරක් නෙවෙයි ඒවා අය කර ගැනීම කිරීමට ඒවා අපි බලාපොරොත්තු වෙන ඒවා උසාවිය දක්වා ගෙනියන්න ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 8ක් තිස්සේ පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. වැඩි කෘෂි අස්වැන්නකට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද එතුමා යෝජනා රැසක් ඉදිරිපත් කළා. විහා ධාන්‍ය කාබනික පොහොර එළවලු පළතුරු මිරිස් ලූණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ. සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළඹ ඇති බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. කෝවිඩ් නිසා බිඳ වැටමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණයකට දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. බීජ පැල නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ, ගබඩාකරණය සහ ප්‍රවාහන යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි දෙවසරේදී අභියෝගගත ඉලක්ක සපුරා ගත යුතුයි. මෙරටේ වාර්ෂික අර්ථාප ලස්වැන්න ටොන් 80,000ක්, පාරිභෝගික අවශ්‍යතාව ටොන් 250,000ක්. එබැවින් දේශීයව අවශ්‍යතාව සපුරා ගැනීමට ගොවින් දිරිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැල ගොවීන්ට බෙදා දීම සහ වෙනත් ආදේශක අලවර්ග පරිභෝජනයට දිරිගැන්වීමෙන් අර්ථාපල් ආනයනය සීමා කළ හැකි බවයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බල්කායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. ලබන වසරේදී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත විය හැකි බවද ඒ මහතා පැවසුවා. කාබනික පොහොර භාවිතයට යොමුවීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍ය ශාස්ත්‍රේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් සහ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් අතුරුදන්ව නැති බව උන්වහන්සේගේ ගුරු හිමියන් වන ආචාර්ය පූජ්‍ය හුණුපොළගම වජිරශ්‍රී ස්වාමින් වහන්සේ පවසනවා. වේදනිගම විමලතිස්ස පොඩි හාමුදුරුව මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කිසිම කෙනෙක් හංගල නැහැ. සමහරුන් කියනවා ඥානසාර හාමුදුරුව හංගුවා. සමහර අය කියනවා රතන හාමුදුරුව හංගගෙන ඉන්නවා. සම්පූර්ණ අසත්‍යයක්. මම පෙරේ ඊයේ රාත්‍රියේ මට උන්වහන්සේ හමු වුණා. කැලණි ප්‍රදේශයේදී උන්වහන්සේ මට හමු වෙලා කතා කරලා කියනවා මගේ ආරක්ෂාව පිණිස දින කිහිපයක් සංගමී සිටින බව. එනිසා මම හැම දෙනාටම කියන්න කැමති වෙනවා විමලතිස්ස හාමුදුරුව හංගවපු කෙනෙක් නෑ. උන්වහන්සේ හොඳින් ඉන්න බවට මම උන්වහන්සේ ගුරුවරයා වශයෙන් මම හැම දෙනාටම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මට කියන්න තිබෙන්නේ විමලතිස්ස හාමුදුරුව යහතින් ඉන්නවා, හොඳින් ඉන්නවා, ආරක්ෂාකාරියෝ ඉන්නවා. මට උන්වහන්සේ ඕන වෙලාවක පුළුවන් පෙන්වා දීමට යංගිස අවස්ථාවක් ආපු වෙලාවකට. නමුත් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ආරක්ෂා පිණිස දැම්ම එළියට එන්න බෑ, ළඟදීම එළියට එනවා කියලා. දකුණේ පාතාල කල්ලි ප්‍රබලයෙකු වන අරුමහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසීගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාරිය මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. ඇය සතුව තිබී රුපියල් 51,000ක්, ජංගම දුරකථන 5ක්, බැංකු ගිණුම් පාස් පොතක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. 50 හැවිරිදි මෙම සැකකාරිය කොට්ටාව පොලිස් වසමේ මායාමාවත පන්නිපිටිය ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිසිය සොයාගෙන තිබෙන්නේ. සැකකාරිය තෙල්වත්ත ආණ්ඩුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
කොළඹ කොටුව සිට තලෙහිමන්නාරම දක්වා දහවනේ වූ දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. ඒ මරදාන දුම්රිය ස්ථානය අසලදී. දුම්රිය පීලිපැනීමෙන් මගින් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. දුම්රිය මාර්ගයට සුළු හානි සිදු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් දුම්රිය දහවන කටයුතු සඳහා සුළු බාධා ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ආර්ථිකය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ යන ක්ෂේත්‍ර තුනෙහිම පවතින ප්‍රධාන ගැටලුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා තිසත්නායක යන මන්ත්‍රීවරුන්ද අදහස් පළ කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීමක් ගැන ප්‍රතිපත්ති තීන්දුවක් තමයි කැබිනට් මණ්ඩලය අරගෙන තිබෙන්නේ. ඒ අතර කියනවා ඒගොල්ලෝ අර මූලික කාරණා දෙකක් එහෙම තියාගන්න කලේ අර කේක් ගෙඩියකට අයිසින් තවරනවා වගේ ලස්සන පෙන්වන්න කියනවා. අපි ජනාධිපති ධූරයේ නිල කාලේ ඉවත් කරන්නේ නැහැ. ඒත් එක්කම ජනාධිපතිවරයෙකුට දෙවරට වඩා තරම් කරන්න තියෙන අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. නමුත් අනිත් ඒවා අයින් කරනවා. ඒකේ මතුවෙන කාරණේ තමයි සිවිල් පාලනය සඳහා ශක්තිමත් කරන්න ගෙනාපු නීති රීති විසි කරලා දාන එක. හැබැයි 20 වෙනි සංශෝධනය කියන සංශෝධනය තාමත් ඉදිරිපත් කළා නැහැ. රට දන්නෙත් නැහැ, පාර්ලිමේන්තු දන්නෙත් නැහැ, සාකච්ඡාවකට භාජනය කරන්න කැබිනට් මණ්ඩලයටවත් එවැනි දෙයක් ගෙනල්ලා නැහැ. මේගොල්ලෝ අර ප්‍රතිපත්ති කාරණයක් ගැන කිව්වා. අපිත් බලාපොරොත්තුෙන් ඉන්නවා මොකක්ද මේගොල්ලෝ ගේන අලුත් සංශෝධනය කියලා 20 වෙනි සංශෝධනය. අපි හන්නේ ඇයි මේ හදිස්සිය? 19 වෙනි සංශෝධනයෙන් එළියට ආපු බබා මන්දබුද්ධික දරුවෙක් වුණා. මොකද හේතුව විධායක බලතල කියන ඒ බල ශීර්ෂය තුල තිබිච්ච ෂර්ට් එක ජනාධිපතිතුමා ළඟ, කලිසම අගමැතිතුමා ළඟ, ටයි එක කථානායකතුමා ළඟ. එහෙනම් 20 වෙනි සංශෝධනයේ තුල අපි කරන්නේ අසම්පූර්ණ කැලරි එකව කරන විනා 19 වෙනි සංශෝධනයේ තියෙන හොඳේව අයින් කරන එක නෙවෙයි. අපි බොහොම පැහැදිලිව ජනතාවට කිව්වා අපිට 3/2ක බහුතරයක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ 19 වන සංශෝධනයේ ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා කියලා. ඒක රහසක් නෙවෙයි. කිසි දෙයක් හැංගුවේ නැහැ. ජනතාව ඒකට ඉතාමත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිචාරය ලබා දුන්නා. අපි මේක කරනවා කිරීම අවශ්‍යයි. ආර්ථිකය, ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාද මේ ක්ෂේත්‍ර තුනේම අපිට තියෙන ප්‍රධාන ගැටලුව තහංශය තමයි 19 වන සංශෝධනය. මේ 19 වන සංශෝධනය සම්පූර්ණ සාපය. දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම කොළඹ වරාය නගරයේ ඉදිකිරීමේ ප්‍රමුඛ අරමුණක් බව රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේ කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනුයි. නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට පසුගිය යහපාලන රජය කටයුතු කළා. ඒ හේතුවෙන් ආයෝජකයන් තුල තිබූ විශ්වාසයද පළදුණා. මෙම තත්ත්වය දේශීය ආර්ථිකයට ඍජුව සහ වක්‍රව අහිතකර ලෙස බලපෑ බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ව්‍යාපෘතිය අතරමඟ නතර කිරීම හේතුවෙන් චීන ආයෝජකයන්ට සිදු වූ පාඩුව පීවීමටද සිදු වූ බව ඒ මහතා පෙන්වා දුන්නා. මෙතනදී මූලික වශයෙන්ම අරමුණු වුණේ මේ වරාය නගරය හරහා ලංකාව මේ ආසියානු කලාපය තුළ ආර්ථික කේන්ද්‍රස්ථානය කිරීමේ වැඩපිළිවෙලට දායකත්වය ලබා දීම. අපි දන්න ලංකාවේ ඇතුළේ තියෙන භූමිය බැලුවාම හුඟක්ව අවුරුදු ගණනාවක් තිස්සේ නිසියාකාරව සැලසුම් කළ තිබුණ නැති නිසා ශීඝ්‍ර ආර්ථික වර්ධනය සඳහා රට ඇතුළේ තියෙන බිම පාවිච්චි කරන්න බොහෝ කාලයක් ගත වෙන නිසා තමයි ඒ වෙලාවේ තීන්දුව ගත්තේ මේ මුහුද ගොඩ කරලා වරාය නගරයක් පිහිටවන්නට. ඒ පුවතත් සමගින් ස්වාධින් රූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.